බුදු පිළිමයට දැස් තුන් මුස්ලිම් ශිල්පියාගේ ඇසක් බාල බෙහෙතින් අන්ධ වෙයි. අමුතුවෙන් මේ මුස්ලිම් ශිල්පියා කියලා සඳහන් කරන්න පුවති අවධානය දිනා ගන්නට වන්නට ඇති. නමුත් නිර්මාණ ශිල්පියෙක් මොන ජාතියටද මොන ආගමටද අයිති කියලා අපට එහෙම වෙන් කරන්නට නම් පුළුවන් කමක් නැහැ. ඔහු කලාවට අයිති. ඔහුට හැඳින්වීමට තියෙන හොඳම නම තමයි කලාකරුවා කියලා කියන්නේ. මම ගියා අවකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා මතකයට නැගුණා පද පෙළ ඒ තමන්ගේ දැසින් අපූර්ව නිර්මාණ තනුව මේ නිර්මාණ ශිල්පියාට වෙච්ච වින්නෙහියක් පිළිබඳව තියෙන්නේ බුදු පිළිම වහන්සේට ඇස් දුන්නු මගේ ඇස් මේ පාලකයෝ අන්ධ කළා යාන්තම් පේන තනියෙන් මට දැන් පිළිම නෙලන්න බෑ ඔව් මොන ආගම දහම ඇදවුවත් ඔහු නෙලන්නේ බුදු පිළිම මෙන්න ජනතාව අතර තියෙන සහෝදරත්වය සුහදත්වය සංහිඳියාව සැබෑම තත්ත්වය තමයි අපට මේ දකින්නට ලැබෙන්නේ පෞගිය කාලේ මේ වගේ රටට වටින ජීවිත කීයක ඇස් පෙනීම අඩු වෙලා ඇද්ද බාල බෙහෙත් නිසා වෙච්ච කනගාටුදායක තත්ත්වයන් වගකීමකින් තොර ප්‍රතිකාර නිසා අත්වුණු තත්ත්වයන් මේ අපූර්ව කලාකරුවෙක් නිර්මාණකරුවෙක්ගේ දැස් අඳ වෙනවා කියලා කියන්නේ ඔහුට තියෙන ලුකුම වත්කමයි මේ නැති වෙලා යන්නේ ඔහුගේ ඇස් දෙක ඇස් අඳ වෙලා වගේ ඉන්නට එපා කියලාත් බලධාරීන්ගෙන් ඉල්ලන්න ඕනේ මේ වගේ දේවල් හමුවේ